කාලමානය ගැන කතා කරන්න කලින් ඔයා දැනගන්න ඕන ත්‍රිමානය කියන්නේ මොකක්ද කියන. මේ තියෙන්නේ ත්‍රිමාන වස්තුවක්. මේ දවස්වල අපිට නැතුවම බැරි දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා අනිවාර්යෙන් දවසකට 20 වතාවක්වත් තප්පර 20ක් අත්හොදන වෙයි කියලා. මාත් එහෙම කරනවා. ඉතින් මේක ත්‍රිමාන වස්තුවක්. මේ වස්තුවට දිගක් තියෙනවා, පළලක් තියෙනවා, ඒ වගේම උසක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේකට මාන තුනක් තියෙනවා. ඒක හින්දා මේක ත්‍රිමාන වස්තුවක්. මේ අපි ජීවත් වෙන්නේ ත්‍රිමාන ලෝකයක. අපි වටේ තියෙන හැමදේම හැදිලා තියෙන ත්‍රිමාන වස්තුවලින්. මං කියවනේ කාලය කියලා කියන්නේ වෙනස් වීම කියලා. මේ වෙනසක් සිද්ධ වෙන හින්දා තමයි අපිට කාලය පිළිබඳ හැඟීමක් තියෙන්නේ. මේ වෙනස් වීම කොහොමද කියලා අල්ලගන්න අපි මිනිස්සේගේ ජීවිත කාලය ගත වෙන හැටි ගැන බලමු. ඉතින් මේ තියෙන්නේ මිනිස්සේගේ ජීවිතේ ගතවන ආකාරය. මුලින්ම පොඩි ළමෙක්, ඊට පස්සේ තරුණයෙක්, ඊට පස්සේ වයසක කෙනෙක්, අන්තිමට මරණය. ඉතින් මේ හැම ජීවියෙක්ගෙම ආරම්භය සහ අවසානය මේ විදිහට තියෙනවා. ඉතින් මේ වෙනස් වීම හින්දා අපිට කාලය පිළිබඳ හැඟීමක් තියෙනවා. මං කලින් කිව්වා වගේ මේ ජීවියා ත්‍රිමාන ජීවියෙක්. මේ ජීවියට දිගක්, පළලක්, එහෙම නැත්නම් ගැඹුරක්, ඒ වගේම උසක් තියෙනවා. ඉතින් අපි නොදන්න වුණාට මේ ත්‍රිමාන ජීවියට කාලය කියලා මානයකුත් තියෙනවා. ඉතින් මේ ජීවියා කාලය කියන මානය හරහා යන විදිහ තමයි මේ තියෙන්නේ. ඒතර අපි හිතන්න පුළුවන් මේ තියෙන්නේ කාලය කියන මානය. අපි ඇත්තටම මේ කාලය කියන මානේ හිරවෙච්ච සත්තු කොට්ටාසයක්. අපිට එක මොහොතක මේ කාලය මානේ දකින්න පුළුවන් එක කෑල්ලක් විතරයි. ඉතින් මේ රූපේ තියෙන විදිහට අපි තප්පරෙන් තප්පරේ මේ කාලය කියන මානය හරහා පහළට ගමන් කරනවා. ඔයා බලන්නකෝ කාටුන් එකක් හැදියා තියෙන හැටි. කාටුන් එකක් හැදියා තියෙන්නේ එකිනෙකට වෙනස් රූප දහස් ගාණක් වේගයෙන් චලනය වෙලා තමයි. ඉතින් ඒක එක රූපයක් වුණාට ඒක රූප දහස් ගාණක්. ඒ වගේම අපි කාලමානය හරහා ගමන් කරාට මේ එක මොහොතක අපේ ඇඟේ තියෙන පරමාණු අයිති මේ ටයිම් ලයින් එකේ. එහෙම නැත්නම් මේ කාල රාමුවේ එක කොටසකට විතරයි. එක්තරා විදියකින් පොඩි කාලේ ඔයාගේ ඇඟේ තිබිච්ච පරමාණු අද වෙනකොට වෙනස්කම් වලට ලක් වෙලා තමයි ඔය තත්වයෙන් තියෙන්නේ. ඉතින් හොඳට බැලුවත් එහෙම ඔයාට පෙනේවි මේ පොඩි කාලේ ඔයාගේ ඇඟේ තිබිච්ච පරමාණු දැන් ඔයාගේ ඇඟේ තියෙන පරමාණු වලට වැඩිය හුඟක්ම වෙනස් කියලා. ඉතින් මේකම තමයි මේ වෙනස් වීම කියලා කියන්නේ. ඊයේ හිටිය ඔයා නෙවෙයි අද ඉන්නේ. ඉතින් ඔයාට මතකයක් තියෙනවා ඊයේ වෙච්ච දේවල් ඔයාට සිද්ධ වුණු දෙයක් කියලා. ඒත් ඇත්තටම මේ කාලරාමුවෙන් කාලරාමුවට අපිට දකින්න පුළුවන් වෙන්නේ වෙනස්ම පුද්ගලයෝ සෙට් එකක්. ඉතින් මේක තමයි මේ කාලය කියන මානය කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන හරි අපූර්ව දේවල් අපි තවත් වීඩියෝ වලින් ඉස්සරහදී කතා කරමු.